හිත් තැවුල් වලින් නිදහස් වෙන්නේ කොහොමද? මේක බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක්. එක එක දේවල් නිසා හිත් තැවුල් හටගන්නවා. එක එක කෙනාගේ ක්‍රියාකාරකම් නිසා හිත් තැවුල් හටගන්නවා. හිත් තැවුල් වලින් වෙහෙසට පත්වෙච්ච ජීවිත ගොඩයි. කොහොමද හිත් තැවුල් වලින් නිදහස් වෙන්නේ? 1. අවංක උවමනාව. අවංක උවමනාවක් තියෙන්න ඕනේ. හිතැවුල් වලින් නිදහස් වෙන්න ඕන කියන ප්‍රශ්නේ නගන බොහෝ දිනෙකට අවංක උවමනාවක් නැහැ. තමන්ගේ ඇඩියාව කියාගෙන යන උවමනාව විතරයි බොහෝ අයට තියෙන්නේ. එනිසා අවංක උවමනාවක් ඇති කරගන්න මට ඇත්තටම මේ හිතැවුලින් නිදහස් වෙන්න ඕනේ. තැවුලක් නැති, වෙහෙසක් නැති, පහසුවෙන් ඉන්න ජීවිතයක් මට ඕන. ආන්ගේ අවංක උවමනාව පළවෙනි එක. 2. නිතර යෝජනා කිරීම. තමන් නිතර යෝජනා කරන්න. මං මේ හිත තැවුලෙන් විඳෝ විඳවා ඉන්නේ. තැවුල් නැති සැනසිලි දායක හිතකින් මං ඉන්නවා. මොකටද මං තැවෙන්නේ? මොකටද මං හූල්ලන්නේ? තැවිල්ලෙන් හීල්ලීමෙන් මට ලැබෙන්නේ මොනවද? මගේ මේ ලස්සන ජීවිතය අසුන්දර කරගන්නේ මා විසින්ම නේද? ඒ නිසා මං හිත ඇවුල්ලෙක් ඉන්නේ. නිතර ඔබ ඔබට යෝජනා කරන්න. කොටිම හිත ඇවුලකින් හිත වෙහෙසට පත් වෙන හැම මොහොතකම වගේ ඔබම යෝජනා කරන්න. මං තැවි තැවි ඉන්නේ. ඇයි මං තැවි තැවි ඉන්නේ? ඔබම යෝජනා කළ යුතුයි. 3. කාලය ගෙවෙන බව හිතන්න. තැවි තැවි උනත්, විඳව විඳවා උනත්, කෙඳිරි ගගා උනත් අපිට කාලේ ගත වෙනවා. ගත වෙන කාලේ තප්පරයක්වත් දශමයක්වත් ආයේ ගන්න බෑ. ඒ නිසා අපරාදී තැවි තැවි ඉන්නේ. මොහොතක්වත් තැවි තැවි කාලේ අපතේ දාන්න එපා. මට මේ මිනිස්සෙක් විදිහට ලැබිච්ච වටිනා කාලේ මං වටිනා විදිහට ගත කරනවා. ලස්සන හිතුවිලි වලින්, ලස්සන වචන වලින්, ලස්සන ක්‍රියාකාරකම් වලින් මං ජීවිතේ ලස්සනට ගත කරනවා. කවුරුත් මගේ ජීවිතේ ලස්සන කරලා දෙන්නේ නැහැ. මමමයි මගේ ජීවිතේ ලස්සන කරගත යුත්තේ. ඒකට තමයි මට මේ කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ කාලේ මොහොතක්වත් මං අපතේ දාගන්නේ නැහැ කියලා හිතන්න. කාලේ ගෙවෙනවා කියලා හිතන්න. හිත ඇවුලුණින් ගැලවෙන්න පුළුවන්. 4. තැවිලි මඟ හැර යාම. තැවිල්ල කියන්නේ ගින්නක් වගේ දකින්න. තැවිල්ල කියන්නේ වදයක් වගේ දකින්න. තැවිල්ල කියලා කියන්නේ මහා අනතුරක් වගේ දකින්න. ඒ තැවිල්ල මගහැරලා යන්න. හිත තැවෙන මොහොතක් ආපු ගමන් ඔබ හිතන්න මේක මගහැර යන්න ඕන තැනක්. හිතට වෙහෙසක් ආපු ගමන් ඔබ හිතන්න මේක මගහැර යන්න ඕන තැනක්. මං තැවිල්ලත් එක්ක ඉන්නේ. මං වෙහෙසත් එක්ක ඉන්නේ. මං මේක මගහැරලා යනවා. මං සැනසෙල්ල ඉන්නවා. ඔබට පුළුවන් තනිපංගල මේ කාමරයකට වෙලා ඉන්නකොට නම් හිතට තැවිලි ඉන්නේ. ඔබ ඉක්මනින් වෙන ක්‍රියාකාරකමක යෙදෙන්න. හිතට සතුට උපදින, හිතට ප්‍රීතිය උපදින කටයුත්තක යෙදෙන්න. තෙරුවන් සරණ ගියපු කෙනෙකුට පුළුවන් හිතට තැවුල් ඇති වෙන හැම මොහොතකම ඔබ ආස කරන ස්වාමින්වහන්ස නමකගේ බණ පදයක් අහන්න. එහෙම නැත්නම් ඔබ ආස කරන බණ පොතක් කියවන්න. මොකක් හරි හිතට සුවය දෙන වටින ක්‍රියාකාරකමක් ඔබ යෙදෙන්න. අර හිතට තැවුල් දෙන එකත් එක්කම එල්ලිලා ඉන්න එපා. ඒක මගහැරලා යන්න. අවසාන කාරණේ, පස්වෙනි කාරණේ, මමයි පිරිහෙන්නේ කියලා හිතන්න. තැවි තැවි හිටියොත් පිරිහෙන්නේ ඔබ. වෙහෙස කර ජීවිතයකට ගියොත් පිරිහෙන්නේ ඔබ. එනිසා මොහොතක්වත් තැවෙන්න එපා. තැවි තැවි ඉන්න මම මගේ ජීවිතේ පිරිහෙන්න දෙන්නේ. මම මේ තැවිලි හැම එකකින්ම නිදහස් වෙලා මගේ ජීවිතේ සාර්ථක කරගන්නවා කියලා හිතන්න. ඉතින් ඔය ක්‍රමවේද පහ පුරුදු කරන්න. ඔය පහ පුරුදු කරොත් ඔබට හිත තැවුල් වලින් නිදහස් වෙන්න පුළුවන්. තැවි තැවි ඉන්නේ නැති, වෙහෙස විඳ විඳ ඉන්නේ නැති සැනසිරිදායක ජීවිත උපදව ගන්න ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.